Cố đi. Như vậy. Sao anh ấy nghe là mà sợ tụi nó hát rác bên hóa khá là bí là gì vậy tên này cái gì YouTube, thank you mẹ rất nè thưa, mà đừng nghĩ nó ඉතින් මට කියන්න ඕනේ මේ විනාඩි 10කට නම් මොකද කියන්න බෑ මේ වෙනස්ම කතාවක් වෙනස්ම දෙයක් මම හිතන්නේ මලින්දලා චනොක්ස්ලා මේ පොඩ්ඩ නම් හොඳටම කිව්වා මේ මේ වීඩියෝස් හදන විදිය කතා කරන්න ඇති මම වෙබ් ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක් විදිහට තමයි රස්සාවට ආවේ පස්සේ අපි ඩිජිටල් ඇඩ්වර්ටයිසින් ක්‍රියේටිව් ඇඩ්වර්ටයිසින් කරන ආයතනයක් FTT කියලා. මේ FTT කියන්නේ ෆියුචර් ටෙලිවිෂන් ට්‍රේන්. නෑ, ඒක තමයි ඇත්ත නම. මේ අපි YouTube එකෙන් මේ මේ රතු පාට කොටුවෙන් ගොඩාක් දේවල් කරනවා. එකක් කියන්නම් අපි මේ පොඩ්ඩට පොඩ්ඩගේ තියෙන ටැක්සි සර්විස් එකක් අපි කරනවා ළඟදිම වැඩක් පොඩ්ඩ කිව්වට කමක් නැහැ සාමාන්‍ය ඔයගොල්ලෝ දැකලා තියෙනව නේද මේ ඔය පොඩ්ඩගේ මං අනිත්ම ඉන්නේ පොඩ් ඔය ටැක්සි ඇප් ඔය පික් මී වේව් වගේ ඒවා ඒකේ තියෙන්නේ නැනෝ කැප් වෑන් ටූත් එහෙමනේ අපි ඔයගොල්ලෝ දානවා මිනිහෙක් පොඩ්ඩ වගේ පොඩි ආදේ දා. ඔබ ක්ලික් කරනව ඔබ ක්ලික් කරන්නේ ළඟ තියෙන මොකද පෙරහැර? නුවර පෙරහැර දි වගේ දුක් ක්ලික් කරනව කෝපී විස්කටු යරන ඩයල් එකක් ළඟට එන්න. අපි මේ ඇක්ටිවේෂන් එක කරනවා පොඩ්ඩගේ ඇප් එකට. ඔය තමයි අලුත්ම කැම්පේන් එක. ඔය වගේ ක්‍රියේටිව් කැම්පේන් ප්‍රධාන පෙළේ ආයතන කිහිපයකට FTT එකෙන් කරනවා ප්‍රධාන ආයතන ඕකෙන් තමයි අපි සල්ලි හම්බ කරන්නේ ඉතින් මගේ ආයතනයේ මාව විශ්වාස කරලා එක එක විදිහේ රස්සාවල් අත්හැරලා මාත් එක්ක විශාල පිරිසක් ඉන්නවා සාමාන්‍යයෙන් පොඩ්ඩ කිව්වම එක්කෙනයි වස්ති කිව්වම අනුෂ්කයි දුලාජි තව 4-5 දෙනෙක් ඉන්නවා චනුක්ස් එක්කෙනයි මලින් දෙක්කෙනයි FTT කිව්වම ලංකාවේ වැඩිම පිරිසක් ඉන්න YouTube channel එක. මේ දින්නේ අපේ ටීම් එක. මට slide show අරන් ඉන්න බබුවා මගේ මේක උඩ උසන් ආවා. මගේ phone එහෙම දියෙද දන්න. කොහොම ඉගෙන බලවලෙටි. මම පේනනම් ඉතින් සාමාන්‍යයෙන් මම උදේට මගේ ආයතනයට ගියාම මොකෙක් හරි එකෙක් කැවිලිනම් අනේ අයියේ මාවත් ගන්නද මමත් ගන්නයි එහෙම මම හිතන්නේ පොඩි තප්පරයක් ගන්න මේ ඉන්නේ මගේ ටීම් එකේ කොටසක් මේකේ පොඩ්ඩක් තියෙනවා කළු මල්ලිත් තියෙනවා මේකේ මේ ඉන්නේ මගේ ටීම් එකේ කොටසක් ඉතින් කියනවනේ මෙච්චරයි සරලව අපි ජනප්‍රියයි අනුෂ්ක හොඳටම තේරුම් කළ දෙයි මොකද මම කිව්වොත් ඔක සැර වැඩි වෙන හින්දා ප්‍රධාන පෙළේ ගොලායත්ල කිහිප දෙනෙක් මේ පුංචි YouTube එකට අතිශය බයලා තියෙනවා මට පොඩි කාලේ ඉඳන්ම මගේ අර කොහෙද මොකද්ද ඒකේ ඉත්තාවේ ක්‍රින්ගල තිබ්බා දැවැත්ත කැහිල්ලක් තිබ්බා මේ හොඳ වෙන්නේ නැති කැහිල්ලක් මමත් සාම්ප්‍රදායික විදියට ආයිබුවත් මේ කියලා නිවේදකයෙක් හිටියෙ මට තිබුණ පොඩි මට තිබුණ මේකක් ඉස්සරහ ස්ක්‍රීන් එකක් ඉස්සරහ ඇතුක් ගලවන්න ඒක හොඳ වෙන්නෙම නැති අමාරුවක් පස්සේ බැලුවා මේ අපේ පළවෙනි වීඩියෝ එක අපි බැලුවා මේ ලංකාවේ කොහොමද මේ බ්‍රොතර්ස් කියන්නේ මේ ඔයගොල්ලෝ දන්නවද ගණිකා වඩ යන්නේ කියලා පස්සේ අපි අපේ තිබ්බ එක්ස්පීරියන්ස් එකත් එහෙම මේ පොඩ්ඩක් දාලා වීඩියෝ එකක් කරා මං ඒකෙදි මගේ ආසාව සංසිඳව ගත්ත මම ඔක්කොම ටික ගැලෙව්වා මගේ හිබ මගේ හතර වෙනි හැරි තුන් හැරි කෙල්ල මාව දාලා ගියා ඒක ගලවපු හින්දා
දෙවෙනි වීඩියෝ එක කරේ වැලන්ටයින් වල වීඩියෝ එකක් මට ඕනුණා වැලන්ටයින් වල පොඩි දෙන්න පොඩි පණිවිඩයක් කැමරාවක් විතර කරන් ඉන්න බීච් එකකට ගිහින් වීඩියෝ එකක් කරා තුන්වෙනි එක පොලිටිකල් පැරඩියක් කරා ඒක කරා කරාට පස්සේ ලංකාවේ ප්‍රමුඛ පෙළේ දේශපාලඥ සමග තේ බොන්න ලැබුණා සුදු දැන් ඔහොම ඔහොම ගියා දැන් අපි ප්‍රධාන වෙලේ ආයතන කිහිපයකට ඇඩ්වර්ටයිසින් කරමින් YouTube එකට ඉඳලා හිටලා වැඩක් දාමි ආතල් එකේ ඉන්න. ඉතින් මට කියන්න ඕනේ මෙච්චරයි. ඕගොල්ලන්ට තියෙනවනම් හැකියාව, ඕගොල්ලන්ට තියෙනවනම් ටැලන්ට් එකක්. දැන් ඉස්සර වගේ වද වෙන්න, චාටර් වෙවි එක එක කෙනාගේ පස්සේ යන්න ඕනේ නැහැ. මොකද්ද තියෙන්නේ? ගියා අප්ලෝඩ් කරා නිදා ගත්තා. උදේ වෙනකොට ඔයගොල්ලන්ට ප්‍රතිචාර ඔයගොල්ලෝ ගාවම තියෙනවා. ඉතින් මම ගොඩාක් මාස චිත්‍රපටි කරන් මට ගොඩාක් පිස්සුව තිබ්බේ සිනමාකරුවෙක් වෙන්න. මම මගේ පළවෙනි චිත්‍රපටිය කරන්නේ YouTube සඳහා. ඒක උදුරේදී පටන් ගන්නවා. ඔක්කොම ඉන්නේ පොඩ්ඩක් ඒ වගේ YouTube තරුත් ඒක රඟපාන. මට කියන්න ඕන මෙච්චරයි. මේ වෙලාවේ ඔයගොල්ලෝ දකින්න ඇති මැච් එකක් ඉවරනවාම අපේ කට්ටිය කුණු අරගෙන යනවා නේ. අර ට්‍රේන් ටු බුසාන් වගේ කෝච්චිය පෙරලාගෙන කට්ටිය ඇතුළට ගිහින් තිබුණා ගහලා. මිනිස්සු පොඩ්ඩක් වෙනස් වෙනව නේද? නේ පොඩ්ඩක් මිනිස්සුගේ ඇතුළාන්තය වෙනස් වෙන්න පටන් ගන්න නේද? අන්න ඒ වගේ අපිත් මේ ඉන්ඩස්ට්‍රි එක වෙනස් කරනවා. මම හිතන්නේ ඒක අනුෂ්කලා, පොඩ්ඩලා, ජනාපියයිලා, චනොක්ස්ලා, මලින්දලා සාර්ථකව කරනවා. මම ඕගොල්ලන්ට කියන්නේ ගොඩක් කටිය අහනවා YouTube channel එකක් හදද්දී අයියෝ YouTube එකේ කොහොමද සල්ලි හොයන්නේ කීයක් හම්බ කරන්න පුළුවන්ද මේ වීඩියෝ එකක් දැම්මම කොච්චර හම්බ වෙනවද? ඒක හොයාගන්න. ඔයගොල්ලෝගේ ටැලන්ට් එක කොච්චර වටිනවද? ඔයගොල්ලෝගේ ටැලන්ට් එකට කොච්චර සල්ලි කරගන්න පුළුවන්ද කියන දේ විయోగ්ති ඒක හොයාගන්න. ඒක මිල කරන්න බෑ. ඒකට ඒ තරම් වටිනාකමක් නැහැ. නැත්තම් මටත් මෙහෙම හිටගෙන ඉන්නත් බෑ. සල්ලි හොයන්න ඕන නම් අර පාරේ ගිහලා දොඩක් අරමුණක් එහා ගල්ලා එහෙම තමන්ගේ ටැලන්ට් එක තමන්ගේ පැෂන් එක එළියට දානවා නම් මේක පාවිච්චි කරන්න. ඔයාලා ලංකාවම මේ මුළු ලෝකෙම වෙනස් කරන්න පුළුවන්. එහෙම අපි කරගෙන යනවා. එහෙම මෙන්න මේ අය එහෙම කරනවා. නැත්තම් මෙහෙම ඇවිල්ලා කකුල පොඩ දාගෙන මෙහෙම ඉන්න දෙන්නේ නැහැ. මල්ලිවාව ඇඳුම ඇඳගින්න බෑ. අර අතන VIP රෝ එක අතනින් වාඩි වෙන්න ඕන. මම එහෙම අවුරුදු 7ක් දැක්කා. දැන් උඩට ඇඳගෙන ඉන්න පුළුවන් යන්න අදින් නැතු වෙන්නත් පුළුවන්. මොකද අපි YouTubers. Content creators. අපේ ටැලන්ට් එක අපිට විශ්වාසයි. එහෙනම් මේ රීජන් එකේ හැම රටක්ම අපිට වඩා ඩිජිටල් ඉස්සරහට යනවා. අපි තාම එක තැන පල්වේවි යනවා. පුදු ඇත්තම සතුටුයි මේ වගේ YouTube event එකක් තිබ්බයි ගැන. ඉතින් මම අපිට පුළුවන් ලංකාවේ ඩිජිටල් රෙවලූෂන් එක කරන්න. මම මේ පුද්ගලිකවම එක එක කෙනාට තමන්ගේ දින ටැලන්ට් එක මේකට දාන්න කියලා දිනවා. දාන්න කියලා ආරාධනා කරනවා. වැටිච්ච ඉන්ඩස්ට්‍රීස් හදන්න පුළුවන්. එහෙම කරලා තියෙනවා මියුසික් ඉන්ඩස්ට්‍රි එක රිද්ම අපේ රවිගේ අපි විෂුවල්ස් නැතුව සින්දු අහනවා අපි අනුෂ්ක අදත් වෙනවා නුරාවනි සින්දුව ඕෂධි බලවල ආවි මචං මං හැබැයි ඔබේ සින්දුවට වඩා කකුල කකුල අපි අහනවා අලුත් කොල්ලෝ අලුත් කෙල්ලෝ අලුත් චරිත වෙලා තියෙනවා ඉතින් ඕගොල්ලෝ කවුරු වුණත් මොන විදිහේ තරහතරමක හිටියත් ඕගොල්ලෝ මේ ගමනට දායක වෙන්න මේ රට වෙනස් කරන්න පුළුවන් හැදින් මේ රට කරකවන්න පුළුවන් ඉතින් එහෙම කරන චරිත ඉන්නවා මගේ ඉස්සරහම මම ආස කරන මගේ මගේ මම මුලින්ම ගිහිල්ලා වැටුනේ මගේ සංගයා මගේ මිත්‍රයා මගේ බොස් විමුක්ති ඉතින් එයා යාදියම කියලා ව්‍යාපාරයක් කර සාර්ථක කරගෙන යනවා ඒ වගේ තමන්ගේ කියලා දෙයක් ගොඩනගා ගන්න ඒකට මෙන්න මේ සතු පාට එකේ සුදු පාට පැච් එක පාවිච්චි කරනවා සාමාන්‍ය සුදු පාට ගාව රතු පාට ඩොට් ඩොට් නේ අපි කියන්නේ මේ එහෙම පාවිච්චි කරා
ඉතින් ඊළඟ සෙෂන් එක පිටවට ආතල් වෙයි අනුස්කරණය දෙන්නේ. මේ මට කියන්න ඕනුනේ මාව විශ්වාස කරලා මම ලෙඩ වුණා මාව බලා ගන්න 18ක් විතර ඉන්නවා මගේ ඔෆිස් එකේ. මට කවරව මට මේ අය කරන සල්ගෙන ඔළුව වත ගන්න කෙල්ලෝ හතර පහක් ඉන්න ඔළුව වත ගන්න කකුල් නියමුතු කපන්. ඒ වගේ 18ක් ඉන්නවා ඉත පූර්ණ කාලීන වැඩ කරන්නේ. ඉතින් මේක තමයි YouTube එකේ power එක. YouTube එක විතරමයි අපිට තිබුණේ. වෙන කිසිම දෙයක් අපිට තිබුණේ නැහැ. කිසිම දෙයක් ඔයගොල්ලෝ chance එක දෙන්නෙත් නැහැ. ඒ හින්දා මේක විතරක් විශ්වාස කරන්න, මේකට ආදරය කරන්න, මේකට වැඩ කරන්න, ඔයගොල්ලොන්ට ජීවිතේ කණ පිට පෙරලන්න පුළුවන්. එච්චරයි මට කියන්න ඕනේ. මම සාමාන්‍ය මීට වඩා කතා කරනවා. මම ලෑස්තිලා වෙන්නේ නැහැ. මේ විතරයි මට කියන්න ඕනේ. ඉතින් ලබන අවුරුද්දේ අපි හම් වෙනකොට ලංකාව මීට වඩා මගේ ආමට කියන්න ඕන එක දෙයක්. සාමාන්‍ය මගේ ජීවිතේ එක අරමුණක් තිබුණා. මම හිතන මාත් එක්ක වැඩ කර කට්ටිය දන්නවා. මට තිබුණේ මැරෙන්න කලාව වඩ තමයි ලොකුම ආසාව තිබ්බේ. දැන් මං ආස Google එකේ මැරෙන්න. Thank you.